සමහර රටවල් අත්ත වශයෙන්ම අපිට උදව් කරන්නේ දේශපාලනික වශයෙන් අපිට යම්කිසි බලපෑමක් සමාවතක් කියන ඒ සංකල්පයම ඒකේ ඩොලර් ට්‍රිලියන ගාණක් මේකළු මේකට වියදම් කරනවා. ඒ ත්‍රස්තවාදී ඇති වෙන්න උණු හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් ත්‍රස්තවාදී සාධාරණ කරන්න බෑ. ඒ කියන්නේ මිලියන 7.4කට වඩා රැකියාවල උත්පාදනය වෙලා තියෙනවා. රටක් බංකොලොත් කියලා කිව්වනම් කවදාක ඒ රටට ආයෝජකෙක් එන්නේ නැහැ. ඒ රටේ තියෙන මුදල් ප්‍රතිපත්ති අනුව බංකොලොත් රටකට ඒගොල්ලන්ට උදව් කරන්න බෑ. යුද අපරාධ කරුවෝ කියලා අපි දැන් හංවඩු ගහලා තියෙනවා. ඉතින් ඒකට ඒ එතෙන්දී චීනය තමයි අපේ සහයෝගයට හිටියේ කියලා මම චීනයට එතකොට ස්තුති කළා. රජයේ ආදායම 12% වැඩිකාමිකව ඒක නිසා තමයි මේ පාර මේ ඉලෙක්ට්‍රිසිටි බිල් ආයිපරක් වැඩි වුණේ. ආයිබෝන් රටක් ඉස්සරහට යන්න නම් ආර්ථිකය වගේම විශේෂයෙන් ආරක්ෂාව පැහැදිලිවම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. අපේ රට ගැන කතා කරද්දී කලාපීය ආරක්ෂාව එතන චීනය ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. ඉතින් මේ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරද්දී අපිට අමතක කරන්න බෑ චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ආර්ථිකය සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරද්දී. ඒ වගේම බෝවෝ සමුළුව පහුගිය දවසක චීනයේ පැවැත්වුණා. අපි මේ පිළිබඳව අද කතා කරන්න සූදානම්. බෝවෝ සමුළුවට සම්බන්ධ වුණා අපේ රට නියෝජනය කරමින් මහජන ආරක්ෂක හිටපු ගරු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිය අඩ්මිරාල් ආචාර්ය සරත් තිරසේකර මැතිතුමාට. ආයුබෝවන් ඔබතුමාට. සරත් තිරසේකර මැතිතුමනි, ඔබතුමා ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරයෙක් විදිහට චීනයට යන්න කලින් ඇමරිකාවට යන්න තමයි හිටි. හැබැයි ඔබතුමා ඇමරිකාවට ගියේ නැහැ. ඔව් සමහර මං හිතන්නේ මට මම ගියේ නැති එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද ඊට වඩා වැදගත් සමුළුවකට තමයි මම චීනයේ සහභාගී වුණේ, දෙවෙනි ගෝවා සමුළුව. ඉතින් මම හිතන්නේ ඒකට මම ගිය එක මම ගොඩක් සතුටු වෙනවා. මොකද මට ඒ චීනයේ නිලධාරීන් ඉතාම හොඳට සැලකුවා. මාව තියාගත්තේ රාජ්‍ය නායකත්වෙක හිටපු රාජ්‍ය නායකත්වෙක පිළිපින හිටපු ජනාධිපතිනිය පකිස්ාන හිටපු අගමැතිතුමා, එතකොට නිවසීලන් වල හිටපු අගමැතිතුමා, එ සෝවියාවල හිටපු ජනාධිපතියන්නේ වගේ රාජතාත්ක අය සමග තමයි මාවතින්ද මාත්තම ගියා. ඇෂනාලි වඩුගේ කියන මහිතන්න දන්න ඉතාම සුප්‍රසිද්ධ දේශපාලන විශ්ලේක ශික්ෂකවරියක්, ඉතා මොහොද ලිපි කියනවා. යගෙන් තමයි කසුන් රාජවසන් කියර ගියා. යත් ආර්ථික විද්‍යා පිළිබඳ ආචාර්ය උපාධියක් ඉපදෙන එක්කෙනෙක්. ඒ දෙන්නම චීන සානාපති කාර්යාලයෙන් තමයි නම් කළ තිබ්බේ. එතුමා ස්විඩිස් ස්වීඩන් වල මහබැංකුවේ සේවය කළ තිබෙන කෙනෙක්. ඉතින් ඒ චාරිකාවට යන්න ලැබිච්ච එක මං හිතනවා ඇමරිකාවට යන්න ලැබුණට වඩා මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා. දැන් ඔබතුමාට මේ ආකාරයෙන් මේ බෝවෝ සමුළුවට ආරාධනා ලැබෙනවා. මොකද්ද සරත් වීරසේකර මැතිතුමනි, මේ බෝවෝ සමුළුව කියන්නේ සහ විශේෂයෙන් චීනය ඇයි මෙවැනි සමුළුවක් සංවිධානය කරන්නේ? ඉතින් මම හිතන්නේ මේක සමීර දෙවෙනි වරට ඒගොල්ලෝ සංවිධානය කළ තිබෙන 2018 තමයි සංවර්ධනය සහ මේ මියුචුවල් සෙකියුරිටි, ඒ කියන්නේ ෂෙයාර්ඩ් සෙකියුරිටි කියන එක. ඒ කියන්නේ කොහොමද අපි ආරක්ෂා පිළිබඳ අපි අන්‍යෝන්‍ය සුහදතාවයෙන් සහභාගී වීව කටයුතු කරන්නේ කියන ඒ සමගම. ඉතින් 2018 ශ්‍රී ලංකාව මේකට සහභාගී වෙලා තියෙනවා. ඒක තමයි අපිට තියෙන ලොකු වැදගත්කම. ඊට පස්සේ මේ කොරෝනා වගේ ප්‍රසංග නිසා මේ කල් ගියා. ඒකද මෙවර එකටත් දෙවෙනි එකටත් අපිට සහභාගී වෙන පරිච්ඡේදය ඉතාම ලොකු ආසනාවක්. ඉතින් ඒ තුළින් ඒගොල්ලෝ අත වශයෙන්ම තිරසාර සංවර්ධනය, දේශපාලනික විපර්යාසයන්, එතකොට සයිබ අපරාධ, එතකොට ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය පිළිබඳ කතන්දරය, එතකොට නීති විරෝධී ලෙස මේ මගීන් ප්‍රවාහනය කිරීම, ඉතින් අපරාධ, පරිසර විනාශය, මේ වගේ දේවල් ගොඩක් කතා කරනවා එකෙන්. ඉතින් සෑහෙන ලොකු ප්‍රයෝජනයක් සහය සෑහෙනක දායකත්වයක් අපිට ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් එතෙන්දී දෙවෙනි දවසේ සමාරම්භක උළෙලේදී මට කතාවක් ලැබුණා. ඉතින් මම හිතන්නේ වෙන රාජ්‍ය නායකයන්ටත් ලැබුණේ නැහැ.
ඉතින් ඒකින්ද ඒ අතිනොත් ඒගොල්ලෝ මම හිතන්නේ ලංකාවට ලොකු ගෞරවයක් පිරිනැමුවා. හොඳයි. දැන් ඔබතුමා මේ බොවාවෝ සමුළුව ආමන්ත්‍රණය කළා. එහිදී වැඩි අවධානයක් යොමු කළේ මොන වගේ කාරණා සම්බන්ධයෙන්ද? ඉන්දිය සබිත මං කියන්න ඕනේ. එතන ඉදා විශේෂමත්ව හැටියට හිටියේ බෑන්කින් මූන්. බෑන්කින් මූන් කියන්නේ ඉස්සර ජාතිගේ හිටපු මහලේකම්වරයා. ඉතින් මම චීනට යන්න ඉස්සෙල්ලා අපේ ජනාධිපතිතුමාට ආංශික අධ්‍යක්ෂණ කමිටුවේ ජාතික ආරක්ෂා පිළිබඳ සභාපති හැටියට මම දීර්ඝ ලිපියක් එතුමාට ලියලා ගියේ. ඒ මොකද අපේ යුද්ධයට දායක වෙච්ච ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේට වීසා දෙන එක තහනම් කිරීම ගැන. ඒ හේතුව ගැන කියලා මම බෑන් කින් මූන් කියන පුද්ගලයාව විචනය කළා තමයි මම මේ කීනට ගියේ. ඒක මෙතන සම්බන්ධය. ඒ මොකද අපි යුද්ධ දින්නනේ සමීර අපි යුද්ධ දින්න 2019 මේ මාසේ 19 මේ මාසේ 27 වෙනකොට මොකද ජර්මනිය රටවල් 17ක් එකතු වෙලා අපේ රටට විරුද්ධව අපි යුද අපරාධ කළා කියලා මානිකම් කවුන්සිලයේ වෙනම සතිවාරයක් කතා කරලා ඒ යෝජනාව ගෙනාවා. ඉතින් ඇයි ඒ බටහිර රටවල් තරහ වුණේ? මොකද අපි ප්‍රභාකරන්ව විනාශ කරන්න ඔන්න මෙන්න තියෙද්දි ඩේවිඩ් මිලිබෑන්ඩ් ආවා ඉංගලන්තයෙන්, බර්නාඩ් කුෂ්ණ ආවා ෆ්‍රන්සෙන්, ඇමරිකානුත් තව කට්ටියක් ඇවිල්ලා මේක නවත්තන්න කියලා කිව්වා. නමුත් මහින්දරාජ පක්ෂ මැතිතුමා ඒක නැත්තේ නැහැ. ඒක නිසා තමයි ත්‍රස්තවාදී අපිට විනාශ කරන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි බටහිර රටවල් අපිත් එක්ක අමනාප වුණේ. ඒක නිසා තමයි අර වගේ යෝජනාවක් ගෙනාවේ. නමුත් ඒ යෝජනාව පැරද්දුවා. මොකද අපිට මේ වගේ තත්ත්වයකට පත් කළේ බෑන් කි මූන්. එයා තමයි එදා හිටියේ ප්‍රධාන මුත්තා හැටියට. ඒකට මට මගේ කතාව තිබ්බා. ඉතින් මම වැඩිපුරමත් කිව්වේ සමීර එතෙන්දී ඔය තිරසාර සංවර්ධනය ගැන, දේශපාලන මේ දේශගුණික විපර්යාසය ගැන, ඒ වගේ දේවල් ගැන මම කතා කරලා අපේ කිසි බැඳීමක් තියෙනවා කියලා. මම ත්‍රස්වාදය තමයි ගොඩක් වෙලාවට ඒක අපිට විනාඩි 5ක් 6ක් තමයි කතා කරන්නේ. එතෙන්දි මං කිව්වා ත්‍රස්තවාදය කියලා කියන්නේ අර්ථ දක්වන්නේ දැන් බෑන්කින් මූන් ඔහොම ඉස්සරහ ඉන්නවා. අර්ථ දක්වන්නේ දේශපාලන අරමුණක් සඳහා අහිංසකින් ඝාතනය කිරීම. එතකොට එහෙමනම් ඒ ත්‍රස්තවාදය ඇති වෙන්න උණු හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් ත්‍රස්තවාදය සාධාරණ කරන්න බෑ. මොකද ඒකෙන් මැරෙන්නේ අහිංසකයි. ත්‍රස්තවාදය ඇති වෙන හේතුව සාධාරණ වෙන්න පුළුවන් අසාධාරණ. නමුත් ත්‍රස්තවාදය පර්සේ ත්‍රස්තවාදය ගත්තොත් ඒක සාධාරණ කරන්න දෙකින්ද ඒක විනාශ කළ යුතුමයි. ඒතර අන්තික තමයි ත්‍රස්තවාදය ඉස් නෝ මෝ ලෝකල් ඉට් ඉස් ග්ලෝබල් ඇන්ඩ් ට්‍රාන්ස්නේෂන්. ඒක දේශීය වටින මේ කලාපද්ධතිය මේක ගෝලීය සහ ජාත්‍යන්තරව වීදිලා තියෙන එකක්. ඒක නිසා ඒ වගේ එකක් විනාශ කරන්න නම් මුළු ලෝකයේ හැම රටක්ම මේකට එකතු වෙන්න ඕනේ කියලා මම කිව්වා. නමුත් අපි මේ ත්‍රස්තවාදී ලෝකේ තියෙන දරුණුම ත්‍රස්තවාදය රටවල් තාමත් 32කින් තහනම් කළ තියෙන සංවිධානය අපි විනාශ කළාට පස්සේ මොකද්ද එක්සත් ජාතික සංගමයේ කවුන්සිලය අපිට කළේ? මම එයාගේ නම කිව්වේ නැහැ. ඉතින් අපුව යුද අපරාධ කරුවෝ කියලා අපි දැන් හංවඩු ගහලා තියෙනවා. ඉතින් ඒකට ඒ දෙතෙන්දි චීනය තමයි අපේ සහයෝගී හිටියේ කියලා මම චීනයට එතකොට ස්තුති කළා. දැන් ඔබතුමාගේ දේශනයෙන් පස්සේ පෞද්ගලිකවවත් එක්සත් ජාතික සංවිධානයේ හිටපු සභාපතිවරයා මුණ ගැහුණ නැද්ද? කතා බහ කරේ නැද්ද? සුහදශීලීව එහෙම අවස්ථාවක් හම්බුණාද? සහ විශේෂයෙන් මේ බොවෝ සමුළුවේදී යම්මාකාරයකින්වත් අවධානය යොමු වුණ නැද්ද ඊස්ට්‍රායිල් පලස්තීන ගැටලුව සම්බන්ධයෙන් විරසේකර මැතිතුමනි? නෑ, ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. පළවෙනි දවසේ පිලිපීනු හිටපු ජනාධිපතිනිය කිව්වා. ඉතින් මගේ කතාවෙන් පස්සේ මම එළියට එනකොට බෑන් කින් මූන් පිටපස්සේ ඉඳන් දුවගෙන ඇවිත් මගේ අතට දීලා, හැබැයි එයා එදා දිවා බොයින්න සඳහාත් හිටියේ නෑ. මම හිතන්නේ එතුමාට ඉක්මනට යන්න ඕන නිසා වෙන්න ඇති. නමුත් මට කතා කරලා hina vela මගේ අතල්ලා මේ සුබපතල ගියා. ඉතින් ඒක ලොකු දෙයක්. අනිතික තමයි වැදගත්ම දේ තමයි සමීර අපේ රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇති වුණේ චීනයත් සමග 1957 දී. නමුත් එදාන ඊට අවුරුදු 5කට ඉස්සෙල්ලා දශක භාගයකට ඉස්සෙල්ලා තමයි අර හාල් සහ රබර් ගිවිසුම අස්සන් කළේ. ඉතින් ඒ තෙන්දි අපේ ලංකාව ඇතුළත තියෙන වෙලාවේ ආර්ථික අතින් ගොඩක් පසුබාල තියෙන වෙලාවේ
ඇමරිකාව වගේ රටවල් අපිට උදව් කරපු නැති වෙලාවේ සීනේ අපිට උදව් කළා. ඉතින් ඒක නිසා අපේ සීනේ අපේ දීර්ඝ කාලීන ඓතිහාසික මිත්‍රෙක් හැටියට තමයි අපි සැලකන්නේ. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරද්දී සරත් වීරසේකර මහත්මනි චීනය කියන සාධකය මේ කලාපීය ආරක්ෂාව වෙනුවෙන් මොන වගේ බලපෑමක්ද ඔවුන්ට කරන්න පුළුවන් චීනය කියන කාරණය ගැන කතා කරද්දී. චීනය එතවශයෙන්ම ගෝලීය ආරක්ෂාව ගැන කතා කළොත් සමීර චීනය කාර්යභාරයක් ඉටු නොකර වුණත් ඔවුන් නිහඬතාව තුළින්වත් ඒ කාර්යභාරය ඉෂ්ට වෙනවා. මොකද චීනය කිව්වම ලෝකයේ බලවත්ම රටක් ආර්ථික වශයෙන් බලවත්ම රටක්. ඒ වගේම තමයි න්‍යෂ්ටික අවියාවද තියෙන නවීන තාක්ෂණයේ අනුනද චීනය කියලා බලන්න හැම දෙයක්ම මොනතරම් දිනු වෙලාද. සමීර මම 1977 තමයි ඉස්සෙල්ලාම ඔබතුමා ඉතිරිලත් නැහැ. ඉතිලාම මම චීනයට ගියේ මම නාවික හමුදාවේ පොලිතෙමෙක් හැටියට නෞකාවෙන්. එතෙන්දී ගැහැණු සාමිසෝ හඳුර ගන්න බෑ. ඒක ලෝගුවක් දාගෙන බයිසිකල් වලින් ගියේ. අද චීනයේ කොහොමද තත්ත්වය? ඉතින් ඒ තාක්ෂණයෙන් අනුන ඒ වගේම ඒගොල්ලන්ගේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එතකොට ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ තියෙන නවීන අවියවද වගේම ආර්ථිකයෙන් බලවත්. ඉතින් ඒ වගේ රටක් මේ ආසියානු කලාපයේ තිබීමම අර ඩෙෆරන්ස් එකක් කියලා අපි කියන්නේ. එතකොට දැන් ඔබතුමාට මම මේ පහර දෙනවා. ඔබතුමා නිකන් නිරාය දෙන්නව නම් ඔබතුමාලගේ පිහියක් තියෙනවා නම් ඔබතුමාලගේ පිස්තෝලයක් තියෙනවා මම දෙපාරක් හිතනවානේ. අන්න ඒක තමයි ඩෙෆරන්ස් ෆෝස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ චීනය වගේ බලගතු රටක් මේ ආසියානු කලාපයේ තිබීමම අපේ ආරක්ෂක පියවරවලට ඉතාම ලොකු සහයෝගයක් නැත්නම් දායකක් දයනවා. සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම අපේ රට පැත්ත හිටගත් ජාතියක් රටක් විදිහට චීනය අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන්. මෙතනින් එහාට සරත් වීරසේකර මහත්මනේ අපි දකිනවා චීනය මේ මුළු ලෝකයේම එකම තැනකට එකම මාවතකට රැගෙනේම වෙනුවෙන් එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ආරම්භ කරනවා. ඉතින් මේ වැඩසටහනට වසර 10ක් සම්පූර්ණ වුණා පහුගිය දිනක. මේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ලෝක සාමය සහ කලාපීය සාමය වෙනුවෙන් මොන ආකාරයෙන්ද වැදගත් වෙන්නේ ඔබතුමා දකින විදිහට? ඔව් ඇත්ත වශයෙන්ම සමහර ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේ එක් තීරයක් එක් මාවතක් කියන්නේ වන් බෙල්ට් වන් රෝඩ් කියන ඒ සංකල්පය මේ පසුගිය වසර 10 තුළදී අපේ මේ කියන ජනාධිපති ජින්පින්ට මේ මම කියන්නේ ඉතාම පහසුවෙන් සපුරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක රටවල් 152ක් සමග ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන 32ක් සමග ඒ වගේම සහයෝගිතා ලේඛන 200කට වඩා අත්සන් කරලා තියෙනවා. ඉතින් ඉතාම සාර්ථකයි. මේ සම්බන්ධයෙන් මම දැක්කා යම් තැනක සඳහන් වෙලා තියෙනවා රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වන රටවල් අතුරින් 83ක් ආවරණ වෙලා තියෙනවා. ඒක ඉතාම සාර්ථක ප්‍රතිඵලයක්. ඉතින් ඒ වගේම තමයි ඒ මගින් චීනයේ ජනාධිපතිට එයා අපේක්ෂා කරපු පොදු සංවර්ධන ඉලක්ක සම්පූර්ණයෙන්ම එයාටත් සපුරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ඇත්ත වශයෙන් කියනවා නම් දැන් චීන සහ යුරෝපය අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පද්ධතියක් සකස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි බටහිර චීනයේ නව ගොඩබිම් මුහුදු කොරිඩෝවක් සකස් වෙලා තියෙනවා. චීනයේ ලාවෝස් දුම්රිය මාර්ගය. ඒ වගේ තමයි මම හිතන්නේ රටවල් බොහෝ ගණනක වරායවල් හදන්නට ඉතා විශාල මුදලක් වැය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒක නිසා ආයෝජන සහ වෙළඳ මට්ටම් බොහෝ දුරට දියුණු වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ දියුණුවම තුළින් තමයි සමීර අර රට රටවල් අතර තියෙන වෙළඳ ගනුදෙනු වලින් උත්සාහ චීනයත් සමග තියෙන සම්බන්ධතා වලින් අපිට රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති වෙනවා. ඒතකොට එක එක රටක් නැතුව අනිත් රටක වෙළඳ ව්‍යාපාර නැත්නම් කරන්න බැරි තත්ත්වයක් ඇති වීම තුළින් අපි දෙන්නා අතර ලොකු වෙළඳ අවබෝධයක් තියෙනවා. අපි දෙන්න ගහගන්නේ නැහැනේ. ඔයා වුණා මාව ආක්‍රමණය කරන්නේ නැහැනේ. අන්න ඒ தත්ත්වය මම හිතන්නේ තමයි අපිට බොහෝ දෙලාවට බලපාන්නේ. ඒ වගේම තමයි චීනයේ මේ සීන සමාගම් විසින් මේ අදාළ රටවල් වල කරන මේ ස්ථාපිත කරන ද ආර්ථික සහ වෙළඳ සංවර්ධන කටයුතු වලින් මම හිතන්නේ රැකියා 10,04.21ක්. ඒ කියන්නේ මිලියන 4.4කට වඩා රැකියාවල් උත්පාදනය වෙලා තියෙනවා. ඉතින් බලන්න මොනතරම් දෙයක්. ඉතින් මම මේ සියලු දයක්ම මම හිතන්නේ අන්තිමට ආරක්ෂාවටම බලපාන්නේ. මොකද ආරක්ෂාව රටක් අස්ථාවර වෙන්නේ
රටක් දරිද්‍රතාවෙන් පිරෙන නම්තන අවස්ථාවර වෙන්නේ. ඉතින් දරිද්‍රතාවය නැති වෙනකොට ඒ ස්ථාවරත්වය ඇති වුණාම රටක් රටක ආරක්ෂාවක් ඉබේම ඇති වෙනවා. ඉතින් ඇත්තටම මම කිව්වා වගේ තීනේ තියෙන සංකල්පය cooperation but not completed කියන එක නම් හරිද complete වෙන එක නෙමෙයි තරම් කරන එක නෙමෙයි සාමූහික සහයෝගිතාවය කියන එක තිබ්බොත් එකතු වෙලා වැඩ කිරීම කියන ඒ සංකල්පය මත මම හිතන්නේ අපේ ආරක්ෂාව සාහවරු වෙනවා කියලා තමයි මම හිතන්නේ ඔව් හිටපු මහජන ආරක්ෂක අමාත්‍යතුමනේ චීන ජනාධිපතිවරයා හඳුන්වා දෙනවා ලෝක ආරක්ෂක මුලපිරුම මේක මේ ලෝකයේ ඇති වෙලා තියෙන යම් අස්ථාවරයන්ට ලෝක ආරක්ෂක අස්ථාවරත්වයට ස්ථාවරත්වයේ කොට නැගීමේ යම් ආකාරයක වැඩපිළිවෙලක් කියලා ඔබතුමා හිතන්නේ ඔව් ඒක තමයි ඉතින් මම ඉස්සර කිව්වා වගේ ඒ එක පියරයක් එක මේ එකමාවතක් කියන ඒ සංකල්පයම ඒකේ ඩොලර් ට්‍රිලියන ගාණක් මේගොල්ලෝ මේකට වියදම් කරනවා ඉස්සෙල්ලා කිව්වා වගේ මම හිතන්නේ ඒගොල්ලෝ එක්ස්ප්ලොයිට් කරන්නේ එක්ස්ප්ලොරේෂන් ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔවුන්ගේ මේ බලපෑම මම හිතන්නේ දේශපාලන වශයෙන් කිසිදු බලපෑමක් ඇති වෙන කියලා නමුත් සමහර රටවල් ඇත්ත වශයෙන්ම අපිට උදව් කරන්නේ දේශපාලනික වශයෙන් අපිට යම්කිසි බලපෑමක් කරන්න. ඉතින් චීනේ ඒක කරන්නේ නැහැ. ඒක මොනම රටකටවත් චීනේ කරන්නේ නැහැ. හරි චීනේ කරන්නේ තමාගේ ව්‍යාපෘති කරලා තමාගේ තියෙන ඒ සම්පත් බෙදා හදාගෙන රටවල් දිනු කිරීම. ඒකෙන් ඒ ලොකු අන්‍යෝන්‍ය අවබෝධයක් අන්‍යෝන්‍ය මිත්‍රත්වයක් කැඩෙන්නේ නැති දැන් ගැදීමක් ඇති වෙනවා. ඉතින් වෙන රටවල් නැතුව මම චීනේ මා දකින්නේ චීනේ අපිට කරන ආධාර හෝ අපිට දෙන ණය සම්බන්ධයෙන් කතා කරනකොට චීනේ ඒ දේවල් කරන්නේ කිසිම දේශපාලන යටි අරමුණක් සාර්ථක කරගන්න නෙමෙයි. දැන් මේ සියල්ලත් එක්ක චීනය කියන මේ දැවැන්ත රාජ්‍ය ආර්ථික වශයෙන් සහ ආරක්ෂක වශයෙන් සවි සම්පන්න ශක්ති සම්පන්න රට ගැන කතා කරද්දී දැන් අපිට පුළුවන් වෙන්න ඕනි එහෙමනම් සරත් වීරසේකර මැතිතුමනි ඔවුන් වටා ගොඩනැගෙන්න ඔවුන් කේන්ද්‍ර කරගෙන ලංකාව වගේ රටකට යම් ආකාරයක ගමනක් යන්න ඔබතුමාට යම් වැඩපිළිවෙලක් ඔබතුමා හිතන යම් ආකාරයක වැඩපිළිවෙලක් තියනවාද චීනය කේන්ද්‍ර කරගෙන අපේ රට ගොඩනගන්න පුළුවන් යම් වැඩපිළිවෙලක් ඔව් ඇත්තම කියනවා සමීර ඒක ඉතා හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ දැන් කොහොමද මේ අද වර්තමාන රට වැටලා තියෙන ආර්ථික අද්භූතයෙන් ගොඩෙන්න තන් චීනයත් සම්බන්ධ කරගෙන කොහොමද අපි ගොඩෙන්නේ කියලා. ඉතින්ද මම කියන්න ඕන සමීර අපි ලොකුම වරද්දක් කළා. මේක මගේ පුද්ගලික අදහස. කරපු ලොකුම වැරද්ද තමයි මේ අපේ රට බංකොලොත් කියලා කිව්ව එක. හරිද? ඒක පාර්ලිමේන්තුවේ අවසරයක් නැතුව තමයි කිව්වේ. දැන් උදාහරණයක් ඇටියට අපි සාමාන්‍ය උදාහරණ ගත්තු සමිට දැන් ඔබතුමා කිව්වනව නම් මම බංකොලොත් කියලා කවදාකවත් ඔබතුමාගේ ගෝව කවුරුත් ප්‍රසාදම දෙන්නේ නැහැ. ඔබතුමා සමග කවුරුත් ආයෝජනයක් කරන්නේ නැහැ. ඔබතුමාට කවුරුත් ණයක් දෙන්නේ නැහැ. රටකුරුත් එහෙමයි. රටක් බංකොලොත් කියලා කිව්වනම් කවදාකවත් ඒ රටට ආයෝජකෙක් එන්නේ නැහැ. ඒ රටේ තියෙන මුදල් ප්‍රතිපත්ති අනුව බංකොලොත් රටකට ඒගොල්ලන්ට උදව් කරන්න බැහැ. ඒ වගේ දෙයක් වුණේ. ඉතින් මම හිතනවා ඒ අපි බංකොලොත් කියලා කියන්න යන්න යනකොට චීනය අපිට ඩොලර් බිලියන 4ක ණයක් දෙන්න මේ සූදානම් වෙලා තිබ්බා. ඒක අපිට හම්බුනේ නැති අපි බංකොලොත් කියපු නිසා. ඒකට එතන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා තමයි මම හිතන්නේ. ඉතින් කවුරු හරි ඒක නැහැ කියලා කියන්න පුළුවන් ඒක සනාථ කරන එක එයාගේ වැඩක්. මම හිතන්නේ ඒ වගේ දෙයක් තිබ්බා. ඒකට එහෙම ඒක කුමන්ත්‍රණයක් තියෙන්නේ නම් දැන් අපි මේ වලිකන්නේ ඩොලර් බිලියන් 2.9ක් ගන්න මේ IMF එකේ. එතකොට එහෙම කියලා දැන් කමක් නැහැ. දැන් ඒක නිසා අපිට දැන් උනේ අපි බංගලොත් කියලා කියන නිසා සමීර අපි දැන් IMF එක නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි කොටු වෙලා. ඒකේ තියෙන හැම කොන්දේසියක්ම අපි සපුරන්න අපිට වෙලා තියෙනවා. අපි කැමති වුණත් නැතත්. ඒ නිසා තමයි දැන් පළවෙනි වාරිකය ලැබුණ දෙවෙනි වාරිකය දෙන්න ඒගොල්ලෝ අපේ රජයේ ආදායම 12%ක් වැඩි කරන්න කිව්වා. ඒ නිසා තමයි මේ පාර මේ ඉලෙක්ට්‍රිසිටි බිල් අයිපරක් වැඩි වුණේ. විදුලි බිල් වැඩි වුණාම ජනතාවට මොන තරම් ලොකු පීඩනයක්ද? ඒ පීඩනයට අමතරව අද වෙනකොට මම හිතන්නේ පුවත්පත්වල සහ දෙන්න දැන්වීම අනුව අද මේ සුළුසා මධ්‍යම ව්‍යාපාරයේ යන් 15,000ක් වැහිලා. එතකොට ගොඩනැගිලි කර්මාන්ත 3,000ක් වැහිලා. ඒතර ඒකෙන් වෙන පාඩුව කොහොමද? ඒතර අපි දැන් මම කතා කරන්නේ මේ සාමාන්‍ය වෘත්තීය සමිතිය කතා කරනවා වගේ ඒකෙන්ද මේ කරා අපිට මේ දියව් මෙතනවත් අවු කියලා කියන්නේ නැහැ. මේකට අපි විකල්ප තියෙනවා නම් අපි ඒකට සරසෙන්න ඕනේ.
දැන් මන් දකින විකල්පය තමයි BRICS Plus කියන එක. දැන් BRICS කියන එක අපි හැදුවා දැන් මේ මේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එකතු වෙලා. ඒ කියන්නේ චීනය දිගාම ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒක මන් කියන චීනය මේකට සම්බන්ධයි. එතකොට ඒක තියෙනවා New Development Bank කියන එක. එතකොට ඒ New Development Bank එකෙන් අර IMF එකට වගේ අපේ ප්‍රොජෙක්ට් වලට මුදල් ගන්න පුළුවන්. එතකොට අපිට දැන් BRICS Plus කියලා කියන්නේ BRICS එකට එකතු වෙන රටවල්. දැන් තමත් ආජෙන්ටිනාව එකතු වෙලා තියෙනවා. එතකොට සෞදි අරාබියාව එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිත් ඒකට එකතු වුණාම අර IMF එකේ එන යන ගමන් අපිට මේකත් කළොත් ලොකු සහනයක් අපිට වෙනවා. අපි අරකටම හිර වෙන්න ඕනේ නැහැ. දෙවෙනි එක තමයි ඔබතුමා දන්නවා. දැන් Central Bank එකේ SWIFT system කියලා කියනවා. SWIFT. ඒක අනුව තමයි පිටරටවල එක්ක මුදල් ගනුදෙනු කරන්නේ. ඒක චීනයේ තියෙන SIPS කියලා එක. ඒක SIPS කියන එකට ඉන්ටග්‍රේට් කළොත් මහ බැංකුව එතකොට අපිට පුළුවන් යුවාන් වලින් අපිට අවශ්‍ය කරන තෙල් සහ ගෑස් උනක් ගන්න. යුවාන් වලින් තෙල් සහ ගෑස් ගන්නකොට අපිට චීනෙන් ණය ආධාරක් දෙනවා. ඒතර බාර මොනතරම් අපිට සහනයක් වෙනවද කියලා. ඉතින් අපි ඇයි ඒව කරන්නේ නැත්තේ? ඒක මම කණ්ඩායම රැස්වීමේදී ජනාධිපතිතුමාටත් මහ බැංකුව අධිපති වෙලා ඉන්නකොට එයාටත් මේ දැන් සතියකට ඉස්සෙල්ලා ගියේ සුවස නුදා මම ඔක කිව්වා ඒකට පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ අපි ඇමරිකාවෙන් පහළේ වෙලා IMF එකට විතරක් කොටු වෙලා යාම තුල වෙන්නේ තව තවත් මේ අරගලයක් ඊළඟ අරගලේ තියෙන මුළු ලංකාවේ එදා තිබ්බ ගෝල්ඩ් ප්‍රෙස් එකේ තමයි මේ ගෙවල් ඔක්කොම පුච්චන්න පටන් ගත්තේ. මේකේ මුළු ඔක්කොම අය පාරට බහි මේ තමාගේ ජීවත් වෙන විදිහක් නැතිකම හින්ද මේ බදු වැඩි කරනවා ඉල සිලි වැඩි කරනවා ඇත්ත ආර්ථික අද්භූතයක් තියෙනවා තමයි. හරි ඒකද අපි ගියයි කියමු. නමුත් මේ වගේ විකල්ප තියෙනවා නම් මේ වගේ වෙනත් දේවලුත් තියෙනවා නම් මේකට සහයකක් ගන්න අපි ඒ දේවලුත් කළ යුතුමයි. හොඳයි අවසාන වශයෙන් සරත් වීරසේකර මැතිතුමනි චීනයේ ආර්ථික සහ ආරක්ෂක ප්‍රතිපත්තිය අපි වගේ රටකට ගන්න පුළුවන් ආදර්ශ මොනවද? ගන්න පුළුවන් ප්‍රධානම ආදර්ශය තමයි දේශප්‍රේමිත්වය. දැන් මම බවසම්මට ගිහිල්ලා එනකොට මේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ දෙතුන් දෙනෙක් මට ලැබුණා. මට හම්බ වුණා. මම ඒගොල්ලන්ගේ ඇහුවා ඔයගොල්ලන්ගේ අනාගත බලාපොරොත්තු මොකද්ද මේ විශ්වවිද්‍යාලෙ පිට වුණාට පස්සේ. මගේ අනාගත බලාපොරොත්තු තමයි රට සේවය කිරීම. මගේ ජාතියට මගේ රටට සේවය කිරීම රටේ සංවර්ධනයට දායක වීම. අපේ කී දෙනෙක් කියයිද එහෙම? අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කී දෙනෙක් කියයිද එහෙම? අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. කියන අය ඕන කරන්නේ ඇති. ඉතින් නමුත් මම කියන්නේ ඒ දේශප්‍රේමිත්වය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. රටක් දියුණු කරන්න නම් සමීර අපිට ඒකින් ගන්න පුළුවන් ආදර්ශය තමයි විනය, ඉක්මීම සහ දේශප්‍රේමිත්වය. චීනෙත් තියෙනවා කම්පල්සරි ට්‍රේනින්. හරිද? ඉතින් අපිට තීනෙන් ගන්න පුළුවන් ඒ වගේ ආදර්ශ ගන්න පුළුවන් එහෙමයි. ඉතින් රටක ජනතාවක් වුණාම රටක තරුණ පරම්පරාවක් වුණාම දැනගන්න ඕන රටේ සම්පත් මොනවාද, රටේ පිහිටීම දැන් බහන පිහිටීම ගැන මම දැන් ඊපෙරදා පොඩි දේශනයක් දීලා ඇහුවා. ලොකු මේ අයගෙන් වුණත් අපේ පිහිටීම තියෙන වැදගත්කම කරගන්නේ නැහැ. ඒතකොට ඉන්දු පැසිෆික් මේ නාවික බලෑණියේ අඩ්මිරාල් හැරි හැරිස්ගෙන් අහනවා. හැරි අඩ්මිරාල් ඇමරිකන් හැරි හැරිස්ගෙන් අහන එක මාධ්‍යවේදිනියක්. ඇයි ඔබලා මේ ලංකාව වගේ රටකට මෙච්චර උනන්දු වෙන්නේ? පුංචි රටක් ගැන ඇයි මෙච්චර උනන්දු වෙන්නේ කියලා අහනවා. ඉතින් එයා කියන අපි උනන්දු වෙන්නේ on 3 reason. කරුණු තුනක් නැද මත. පළවෙනි එක තමයි location. මේක කියලා තියෙන location. දෙවෙනි එක තමයි location. තුන්වෙනි එක තමයි location. ඉතින් පිහිටීම වැදගත්. අපි පිහිටලා තියෙන මේ ඉන්දියන් සාගරයේ පෙර අපරදිග මුහුදු මාර්ගය හරි මැද. අපිට මේ දකුණෙන් තියෙනවා නැගිරින් තියෙනවා කිලෝමීටර් 2000ක් ඈතින් ස්ටේට් ඔෆ් මැලකා. මැලකා සමුද්‍ර සන්ධිය. මේ පැත්තෙන් තියෙනවා මේ 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 හෝම් සමුද්‍ර සන්ධිය. ඔය දෙක බ්ලොක් කරාම කිසිම නැවකට එන්න බෑ මේ මේ ඉන්දියන් සාගරයට. අපේ රටේ දකුණෙන් කිසිම රටක් නැහැ. එතකොට අපේ රට කන්ට්‍රෝල් කරන එකේ මුළු ඉන්දියන් සාගරයම මේ පාලනය කරන්න පුළුවන්. ඒක තමයි අපේ රටට අපේ ඉතිහාසය තුළ ආක්‍රමණ 17ක් ආවේ. චෝලයාව, පාණ්ඩ්‍යාව, විජයනගරයාව, පස්දවිජාව, හද්දවිදෙන්නාව, හරිද, කාලිංග මාගලාව, ඊට පස්සේ පෘතුගීසින් ආව, ලන්දේසින් ආව, ඉංග්‍රීසින් ආව. ඇයි මේ රටේ තියෙන පිහිටීම තියෙන වැදගත්කම? ඉතින් ඕක කවුද කී දෙනාද දන්නේ?
ඇන්ටාර්ටිකාව හරහා එන මුහුදු හුලං කිසිම බාධකයක් නැතුව මුහුදු රළ සිපගෙන කිලෝමීටර් දහස් ගණනක් ඇවිල්ලා කෙලින් මෙන්නේ ගාලු වරායට නිදිත දිග මෝසන් සුළං හැටි. ඒ නිසා තමයි අපේ රටට මිනිස්යන්ට සත්වයන්ට ශාකයන්ට අවශ්‍ය කරන ජලය වගේ හය ගුණයක් තියෙන රටක් තමයි මේක. මේ වගේ සම්පත් තියාගෙන අපි චීනය වගේ රටක තියෙන ආදර්ශය අපිට ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම අපේ දිනේ වුණා චීනය තමයි මම හිතන්නේ මිලියන 800ක ජනතාව දරිද්‍රතාවයෙන් මුදවාගෙන ලෝක වාර්තා තිබු රටක්. දේශප්‍රේමිත්වයෙන් එමාගේ සම්පත් වලින් විනය සහ හික්මීමෙන් හොඳ නායකත්වය තුළින් කරගත් දෙයක්. ඉතින් ඒකෙන් චීනයෙන් අපිට ලබා ගන්න පුළුවන් ආදර්ශ ඉතාම බොහොමයක්. ඉතින් සරත් වීරසේකර මැතිතුමා කියන විදිහටම අපේ රටත් ඉස්සරහට යන්න නම් එහෙම නැත්නම් රටක පෙරගමන තීරණය වෙන්නේ අනිවාර්යයෙන්ම රට ගැන හිතන පරම්පරාවක් රට ගැන හිතන ජාතියක් එක්ක විතරයි. ඉතින් මෙතුමා කියනවා පැහැදිලිවම දේශමාමකත්වයේ රට ගැන හිතන එක පාලකයන්ටත් අදාළයි, ඒ වගේම රටේ ජනතාවටත් අදාළයි. චීනෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය එය කියලා එතුමා සඳහන් කරනවා. මේ මොනතරම් ආර්ථිකයක් තිබ්බත් ඒ වගේම තාක්ෂණික යතින් තාක්ෂණය යතින් මොනතරම් ශක්තියක් ඔවුන්ට තිබුණත් රට ගැන හිතන ජනතාවක් එක්ක තමයි රටක් හැම වෙලාවෙම තරහට යන්නේ. මේක තමයි චීනෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය කියලා එතුමා සඳහන් කරනවා. බොහොම සූති රිය අඩ්මිරාල් සරත් වීරසේකර මැතිතුමනි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිබෝන් ඔබතුමනි.